සුබ දවසක් ඔයාලා හැමෝටම. පාරදිගේ අපි අදත්තාවේ පසුගිය කාලේ සමාජයේ දැඩි කතාබහර ලක්ුණු මාතෘකාව ගැන පොඩි සටහනක් තියන්න. ශ්‍රී ලංකාවේ උරගනාමාවලියට අලුතින් හඳුන්වා දුන් මූනන් විශේෂ 6කට නම් යෙදීමේදී මෙරට ජාතික වීරයන්ගේ නම් භාවිතයට ගැනීම පිළිබඳ සමාජයේ දැඩි කතාබහකට ලක් වුණා. කොහෙන්ද මේ හුණන් හොයාගත්තේ? කවුද මෙයාලව හොයාගත්තේ? ඇයි මෙයාලට ජාතික වීරයන්ගේ නම් දුන්නේ? ජාතික වීරයන්ගේ නම් යෙදීමෙන් බලාපොරොත්තු වුණ දේ මොකද්ද? ප්‍රශ්නේ පරිසරවේදීන්ගේද නැත්නම් අපේද? රැඳී සිටින්න. නම් හුණන් විශේෂ 6ක් සඳහා මෙරට ජාතික වීරයන්ගේ නම් භාවිතා කිරීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි මතභේදයක් මතු වූ අතර පාර්ලිමේන්තුවේද ඒ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. කොහෙන්ද මේ හුණන් හොයාගත්තේ? මොනරාගල පිහිටි මරගල කන්ද, පදිතලාවේ කොකාගල කන්ද, එවැගේම කඩුගන්නාවේ උමග හා කුඩුම්මිගල ආශ්‍රිත ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම පරිශන සිදු කර තිබෙනවා. කවුද මේ හුණන් හොයාගත්තේ? පරිසරවේදී සමීර සුරංජන් කරුණරත්න මහතා ඇතුළු දෙස් විදෙස් මහාචාර්යවරුන්ගේ සමන්විත පරිශන කණ්ඩායමක් මෙම හුණන් පිළිබඳ පරිශන ආරම්භ කර ඇත්තේ පසුගිය වසරේදී. මෙම කණ්ඩායම විසින් තමයි මේ හුණන් විශේෂ 6 ශ්‍රී ලංකාවට ආවේණික හුණන් විශේෂ 6 සොයාගෙන තිබෙන්නේ. කොහොමද මේ නාමකරණය සිදු වුණේ? ඇයි මේ විදිහට නම් දුන්නේ? සත්වයින් නම් කිරීමේදී ඔවුන් අයත් කුලය සහ සත්වයාට යොදන නම ලෙස කොටස් දෙකකට බෙදෙනවා. ඒ අනුව නිස්මස් පීස් නම් ගණයට අයත් මෙම හුණන් හැඳින්වීමට මෙරට ජාතික වීරයන්ගේ නම්ද සම්බන්ධ කර තිබෙනවා. ඒ අතරින් දුටුකැමතිතුමාගේ සේනාවේ සිටි යෝධයන් ලෙස සැලකෙන ගෝඨයින්බර යෝධයත් නන්දිමිත්‍ර යෝධයාගේ නාමයන් හොදාගෙන තිබෙනවා. ඉතිරි සත්වයින් 4 දෙනා නම් කර ඇත්තේ ඌව වෙල්ලස්ස සතනේ වීරයන් වූ කොහුකුඹුරේ රටේ රාල, කිව්ගෙදර මෝට්ටාල සහ හිටිහාමි රටේ රාල යන නම් ආශ්‍රේණි. කෙසේ වෙතත් මෙම පරීක්ෂණය සිදු කළ පර්යේෂකයන් සඳහන් කරන්නේ මෙම හුණන් මෙරට ආවේණික බැවින් ජාතික වීරයන්ට උපහාර පිණිස මේ ආකාරයට නම් යෙදීමට ඔවුන් කටයුතු කළ බවයි. ප්‍රශ්නේ පරිසරවේදීන්ගේද අපේද? මේ ප්‍රශ්නය උද්ගත වූ අවස්ථාවෙම පාරදිගේ අපි මේ පිළිබඳ වැඩිදුරටත් සොයා බැලුවා. පරිසරවේදී සමීර සුරංජන් කරුණාරත්න මහතාගෙන් සිදු කළ විමසීමකදී අපට කරුණු කිහිපයක්ම දැනගන්න ලැබුණා. නාමකරණ විද්‍යා ඉතිහාසයේ සඳහන් වන ආකාරයට ලෝක ඉතිහාසයේ ආගමික ශාස්ත්‍රවරු, රාජ්‍ය නායකයින් හා සමාජ ක්‍රියාකාරීන් වැනි පුද්ගලයින්ගේ නමින් ඔවුන්ට ගෞරවය පුන පිණිස සත්ව හා ජීවි විශේෂවලට නම් යොදා තිබෙනවා. මෙරට ශ්‍රේෂ්ඨ රජ කෙනෙකු ලෙස සැලකෙන දුටුගැමුණු රජතුමාගේ නමින් නිස්මස් පීස් ගැමුණු ලෙසද 2007 වසරේදී ඌණෙකු නම් කර ඇති බවටද අපට දැනගන්න ලැබුණා. එමෙන්ම මහත්මා ගාන්ධිතුමා, බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමරු, ඇමරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමා, වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු විශාල පිරිසකගේ නම්ද මෙලෙස භාවිතා කර ඇති බවට අපට දකින්න ලැබුණා. කෙසේ වෙතත් මෙවන් පසුබිමක මේ මාතෘකාව සමාජයේ දැඩි කතාබහකට ලක්ුණේ ඇයි? ප්‍රධානතම ගැටලුව විදිහට අප දකින්නේ මෙහිදී සිදුවන උච්චාරණමය ගැටලුවයි. මෙහිදී මේ සමාජගත වූ අවස්ථාවේ එම නම් උච්චාරණය වූයේ නන්දිමිත්‍ර හුණ, ගෝඨයින්බර හුණ යන ආදි වශයෙනි. නමුත් ඒ නන්දිමිත්‍රගේ හුණ, ගෝඨයින්බරගේ හුණ යන ලෙස නිවැරදි විය යුතුයි. මෙහිදී ඇති වූ තවත් ගැටලුවක් වන්නේ ජාතික වීරයන් හුණන්ට සමාන කරමින් ජාතිකත්වය තවදුරටත් හැල්ලුවට ලක් කළේද යන්නයි. නමුත්
අපදකින ආකාරයට මෙහිදී සිදු ඇත්තේ ජාතික වීරයන්ගේ නම් ඉතිහාසගත කිරීමකි. කිසියම් සත්ව විශේෂයක් අලුතෙන් සොයා ගැනීමෙන් පසු එම සත්ව විශේෂයට සුළු නාමයක් යෙදීමේ හැකියාව එයට සම්බන්ධ වූ පර්යේෂකින් සතුව තිබෙනවා. එහිදී යොදන සුළු නාමය වැදගත් මෙන්ම වටිනාකමක් සහිත නාමයක් විය යුතුය. නාමකරණයේදී මෙම සුළු නාමය සම්බන්ධයෙන් කරුණු එම අදාළ ග්‍රන්ථයෙහි සඳහන් කරනු ලබනවා. ජාතික වීරයන්ගේ නමේදීමෙන් ඕල්ඩ් පිළිබඳ කරුණු සහ ඔවුන්ගේ වැදගත්කම ඊතිකී ග්‍රන්ථවල සඳහන් වීමෙන් ඔවුන් වීරයන් ලෙස අන්තර්ජාතික ග්‍රන්ථවල ඉතිහාසගත වනවා. මෙහිදී සම්බන්ධ වූ පරිසරවේදීන්ගේ බුදෙක් පරමාර්ථයේ මෙම ජාතික වීරයන් ලිඛිත සාක්ෂි ලෙස තවදුරටත් අන්තර්ජාතික වශයෙන් ඉතිහාසගත කිරීමෙන් ඔවුන්ට උපහාර කිරීමක් පමණක් බව මෙහිදී පැහැදිලි වනවා. නමුත් සමාජයේ මේ අවස්ථාවේ උඩුතුවන ගැටලුවක් වන ජාතිකත්වයේ හැල්ලෝඩ ලක්වීම සඳහා උඩගිදි දෙන කාරණාවන් ලෙස මේද නම් කිරීම ඉතාමත් නුසුදුසු බවයි පාරතිගේ අපගේ මතය. මෙහිදී වරද සිදුවී ඇත්තේ පරිසරවේදීන්ගින් නොව සාමාන්‍ය ජනතාවගෙන්. මෙය සමාජගත වීමේදී නිවැරදි ලෙස සමාජගත නොවීම අප දකින අඩුපාඩුවකි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිර්වද්ධ කරුණු සමාජගත කොට මෙවන් දුරුමත දුර්ලීමට කටයුතු කිරීම අප සතු යුතුකමකි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විචාරය සහ තීරණය ගැනීම ඔබ සතුය. සුබ දවසක්.